මං හිතන්නේ නෑ වැඩි වේලාවක් මම දැන් ගන්න ඕන කියලා හේතුව කවුරුත් දන්නවා අඬ සහෝදරයා කතා කරනවා අහන්න බලන්න කවුරුත් මං හිතන්නේ ආසාවෙන් කැමැත්තෙන් උනන්දුවෙන් ඇති ඉතින් අපිට හම්බෙලා කතා කරගන්න තව අවස්ථාත් ඕන තරම් තියෙනවා නුවරනේ අපි කට්ටියම ඉන්නේ ඒ නිසා පොඩි පණිවිඩයක් දීලා අදහසක් කියලා මං විනාඩි 5කින් වගේ ෂූටි වෙලාවකින් ඉවර කරන්න කවුරුද දන්නවා ඊයේ වෙනකොට විදුලි බිල වැඩි කරා මේ වෙනකොට රට පුරා දිස්ත්‍රික්කවල ගම්වල යම් ප්‍රදේශවල පන්දම් උද්ඝෝෂණ ආරම්භ වෙලා තියෙනවා විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව ඒක වහාම අඩු කරන්න වැඩි කිරීම නතර කරන්න ඉතින් නුවර දිස්ත්‍රික්කේ අපිත් අපේ ගම්වල නගරවල පන්දම් අතට අරගෙන විරෝධතාවක් දැක්විය යුතුව තිබෙනවා අද හෙට අනිද්දා මේ ආසන්න දිනවල අපි අදහසක් තිබ මේ සමුළුව ඉවර වෙලා අපි හැමෝම පාරට බැහැලා පන්දම් විරෝධතාවයක් අද කරමුද කියලා එහෙම මේ දිස්ත්‍රික්කේ සංවිධායක සහෝදරවරු සහෝදරියන් එහෙම යෝජනාවකුත් ගෙනා නමුත් අපි ආපහු කතා කරගත්තා නෑ ඒක ඉදිරි දිනකදී මීටත් වඩා ජනතාව විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන මේ ගම්පොළ නගරයේදී ඒ දැවැන්ත පන්දම් විරෝධතාවය මේ පාලකයන්ට විරුද්ධව පවත්වමු කියලා. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා ළඟදිම මේ ආසන්න දිනකදී අපි මුළු ගම්පොළ ආසනයේම අපිට පුළුවන් තැන්වල පොදු ජනතාව ඔක්කොම එකතු කරගෙන මේ ජනතාව පීඩාවට පත් කරන මේ පාලනයට එරෙහිව ඒ විරෝධතාවයේ ආලෝකයේ පන්දම දැල්වගෙන ජනතාව බලමුළු ගන්නවමු ආණ්ඩුවට බලපෑමක් කරමු කියලා. ඒක තමයි එකක්. ඊළඟ බරපතල කාරණයක් තියෙනවා ඒක තමයි අනිත් කියන කාරණය. දැන් රනිල්ල රාජපක්ෂලා එකතු වෙලා බැසිල්ලා මහින්දානන්දලා මහින්දානන්ද ටිකක් මෙහෙට නෑකමක් තියෙනවා දැන් නේ. ගම්පොල්ටත් නෑකමක් තියෙනවා. දීමුගේ දෙකද දෙක නෙමෙයි මම කිව්වා කට 60ක් විතරයි ඈ ඉතින් කොමාරි මේගොල්ලෝ එකතු වෙලා ජනතාවගේ අයිතියක් වෙච්ච ප්‍රධාන අයිතියක් වෙච්ච ඡන්දය ලබා නොදී විවිධ වෙට්ටු දමමින් ලබා නොදී තමන්ගේ බලය පවත්වාගෙන යන ගමනක් ආරම්භ කරලා තියෙනවා ඒක අපි කවුරුත් දන්නවා දැන් පළත් පාන ඡන්දේ කල් දැම්මා මාලිමාව දිනන්න තිබ්බ නිසා වෙන මොකක්වත් ඉඳ නෙමෙයි මාලිමාව ජයග්‍රහණය කරන්න තිබුණු නිසා පළත් පාන ඡන්දේ කල් දැම්මා ඒ වටින් ඉතින් විවිධ හේතු කියනවා නමුත් අපි කවුරුත් දන්නවා ඇත්ත හේතුව ඊළඟ පළස්සබා ඡන්දේ නැහැ කාලයක් තිස්සේ දැන් ඒ ගැන කතාවක්වත් නැහැ ඕනනම් තියන්න පුළුවන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරලා පරණ ඡන්ද ක්‍රමයට අර සමානුපාතික ක්‍රමයට ඡන්දේ තියලා මහජන නියෝජිතයන්ට පාලනය බාර දෙන්න පුළුවන් ඒකත් නැහැ ඒකත් නැහැ දෙකයි
දැන් මේ වෙනකොට තියෙන සාකච්ඡාව තමයි ජනාධිපතිවරණ ගැන මම හිතනවා අඬ සහෝදරය ගැන වැඩි විස්තරයක් කතා කරයි කියලා දැන් මං කියන්න යන්නේ වෙන කතාවක් ඒ කතාව තමයි අපි තවත් මාවතක් මැතිවරණ මාවත කියලා එකක් නෙමේ තියෙන්නේ ඒ මාවතේ පළාත් පාලන ඡන්දය කල් දැම්මා පළාත් සභාව ගැන කතාවක් නැහැ පාර්ලිමේන්තු මේ ජනාධිපතිවරණයටත් වෙට්ටුවක් දායිද්ද ජනමත විචාරණ උහුම කතා ගොඩක් දැන් තියෙනවා ඊළඟට පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයක් වෙනස් කරන්න ඕන කියලා ඡන්ද ක්‍රමයේ වෙනස් කරන්න ඕන කියලා සාකච්ඡාවකුත් දැන් ගෙනල්ලා තියෙනවා මේ ඔක්කොම අභ්‍යන්තරයේ තියෙන්නේ පිටිපස්සේ තියෙන්නේ ඡන්දේ කල් දෙදී දැන් අපි හිතමු ආ එහෙම ගමනක් යනවා දැන් ආරම්භ කරලා තියෙනවා අපිට බලය මාරු කරන්න තියෙන්නේ මැතිවරණය විතරද බලය ගන්න තියෙන්නේ මැතිවරණය විතරද බලය මාරු කරන්න බලය ගන්න තියෙන්නේ මැතිවරණය විතරද මොකෝ කියන්නේ නෑ තව ක්‍රම තියෙනවා අපි වඩාත්ම කැමති මැතිවරණයක් තියලා මේ ගණදෙනුව බේර ගන්න ඒකට අපි කවුරුත් කැමති හැබැයි ඒ කැමැත්ත එසේ තිබියදී දැන් වෙට්ටු දදා මේක මග හරමින් යනවා එහෙම තමයි තියෙන්නේ ඒ නිසා අපි තවත් මාවතකට සූදානම් විය යුතුයි සූදානම් විය යුතුයි අපි කියන්න සන්තෝසයි මේ සමුළුවේ ඉඳලා අපේ ගම්පොළ ආසන සමුළුවේ ඉඳලා ඒ තවත් මාවතක් කියන්නේ වෙනත් මාවතක් එහෙම නැත්නම් දෙවැනි මාවතකුත් අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා ඡන්ද තියන් නැත්තම් උඹලව වෙනත් ක්‍රමයකින් පළවා හරින්න වැඩ පිළිවෙලකුත් අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරන්න ආරම්භ කරලා තියෙනවා එකක් වෘත්තීය සමිති හටේ ලොකු දවන්ත වෘත් සමිති බලයක් තියෙනවා පොඩ්ඩක් විසිරලා තියෙනවා අපි දැන් ඒ ටික එකතු කරමින් තියෙනවා ඊළඟ විශාල ගොවි ජනතාවක් රටේ ඉන්නවා සංවිධානයේ වෙච්ච ඒත් එක්කත් අපි සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා දීවර ජනතාව කාන්තා සංවිධාන ශිෂ්‍ය සංවිධාන තරුණ සංවිධාන කලා ශිෂ්‍යට සම්බන්ධ අය විවිධ බලවේග දැන් මේ මාසේ 9 වෙනිදා ගිය අවුරුද්දේ මහින්ද අගමැතිකම දාලා ගියා ගියාද පැන්නුවා කියන්නේ මේ ඒකත් විදියක් නේ ඒකත් විදියක් නේ ඇමති මණ්ඩලය දාලා ගියා පැනලා ගියා ඒකත් විදියක් නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකම දාලා පැනලා ගියා ඡන්දය තිබ්බ නෑ ඒ අරගලයේ පාර්ලිමේන්තුව පැත්තට එහෙම ගියා නම් ඒ වෙලාවේ පාර්ලිමේන්තුවත් විසිරවන්න වෙනවම තමයි අපි රනිල්ලට රාජපක්ෂලාට කියමු ඒ මාවතක් උඹලා අමතක කරන්න එපා නේ ඒකත් මතක් කරලා දෙමු අපි වෘත් සමිති ව්‍යාපාරය මේ රටේ අනිකුත් සංවිධානාත්මක බලවේග ඊළඟට මේ නගරවල තියෙන වෙළඳ සංගම් नीतिज्ञ संघ उड़पीन मेवन साहकच्चा आरंभ कर लिबला चंद अभी पारट बहलावन एक जनता संविधान अभी मेवन सहन दुराहती सहन दुराहती मुखद අපි ගේ ඉස්සරහට එනවා
अपे राज्यांशे वैडकरणाय एलियट वाहिनवा उबला यटते अपि वैडकरण्ये नै उबला फलयल्ला नीतिज्ञ महत्वरु पारट एनवा उसावी नै उबला यटते आयी नै उबलागे पालन यटते तव दुरटत वैडकरण्ये अपि लैस्ति नै उबला वैडि करबो विदुली बिल गेवन्न अपि लैस्ति नै බල වැඩි කරමු බදු ගෙවන්න අපි ලෑස්ති නෑ බල පළයල්ල අපි වැඩ නතර කරනවා අපි අපේ පාලනයක් ගේනවා එදා ඉඳලා ඩබල් එකේ වැඩ කරනවා එදා ඉඳලා ඩබල් එකේ වැඩ කරනවා ඉතින් ඒ නිසා රනිල්ලට රාජපක්ෂලාට කියන්නේ ආ ඔහොම යන් අපිත් අරින්නේ හා යන් බලමුකෝ ව්‍යවස්ථා කුමන්ත්‍රණ කර කර කොච්චර දුරට යන්න පුළුවන්ද කියලා නේ දැන් ඔයාලට කියන්නේ ව්‍යවස්ථා කුමන්ත්‍රණ ඔය දැන් කරමින් තියෙන ඒවා ව්‍යවස්ථා කුමන්ත්‍රණ ව්‍යවස්ථායම ඡන්ද අයින් කරන්න පුළුවන් අයින් කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා කියන්නේ යන් අපිත් ලෑස්ති අපිත් සමුළු තියෙනවා ජනතාව සංවිධානය කරනවා කොට්ටාස වල ජනතාව රැස් කරනවා ජනතාවත් එක්ක වැඩ කරගෙන යනවා අපිත් වැඩ කරගෙන යනවා මේකට මූණ දෙන්න පාලකෝ යවන්න අර කලින් කිව්වා වගේ අපි කැමති ඡන්දේ දියලා යවන්න හැබැයි අපි කාටවත් අවබෝධයක් දෙන මේගොල්ලෝ ලේසියෙන් යන්නේ නැහැ ගිහිල්ලා පවතින්න බෑ අම්බලුවාවේ රජේ ඉඩම් වංචාකාරීව අල්ලගෙන ඉන්නවා දාල යන්න කැමති වෙයි ඒවා පවුලේ බූදල බවට පත් කරන් ඉන්නේ ආදායම් ලැබෙනේ ඔක්කොම කොහට දෙන්නේ පවුලේ බූදල් දාලෙන්න කැමතිද නැහැ දාලෙන්න කැමති වෙන්නේ නැහැ දාලා යවන්න ඕන අපි චන්දර ලෑස්ති වෙමු චන්දේ නැත්තම් පාරක බහැලා උඹලා මේ රටින් යනකම් උඹලා බලය දාලා යනකම් අපි නැවත ගෙදර යන්නේ නැහැ කියන තැනට මේරටේ ජනයා පෙළගස්සමු අන්න ඒ මාවත වෙනුවෙනුත් වැඩ කරන්න අන්න ඒ සඳහා සියලු දෙනාට ශක්තිය ධෛර්යය පදමින් අද ගම්පොළ සමුළුවට ජය වේවායි පදමින් මගේ වචන කීපය අවසන් කරනවා සියලු දෙනාටම ජය වේවා බොහොම ස්තුතියි ස්තුති ලාල් සහෝදරයා අම් එනද අන්බාන්ද තායි මාර්ගලේ තන්දගලේ සහෝදර